අද පාඩම වෙන්වන්නේ 9 පන්තියේ දරුවින්. ශ්‍රීලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිළිබඳව තමයි අද අපි අපේ පාඩමේ සාකච්ඡා කරන්නේ. බ්‍රිතාන්‍ය ජාතිකයෝ එහෙම නැත්නම් ඉංගලන්තෙන් ආපු අය අපේ රට තුර ඒගොල්ලන්ගේ දේශපාලන බලය ගොඩනගාගෙන 1796 පෙබරවාරි මාස 16 ඉඳලා 1948 පෙබරවාරි 4 දක්වා කියන මේ යුගය මේ බ්‍රිතාන්‍ය යුගය හැටියට නැත්නම් ඉංග්‍රීසි යුගය හැටියට හැඳින්න යුගයේ පිළිබඳව තමයි අද මේ 9 පන්තියේ දරුවොත් එක්ක මේ සෙනසුරාදා දවසේ අපි කතා කරන්නේ අපේ රට 1505 වෙනකොට බටහිර ජාතියක් විච්ච පෘතුගීසි කාරයා ලොරන්සෝ ද අල්මේදා ෆ්‍රැන්සිස්කෝ අල්මේදාගේ පුතා හෝ විසුරුවේගේ පුතා අපේ රටට එනවා නිකන් නෙමේ කුණාටුකට අහුවෙලා මුස්ලිම් වරුන්ගේ නැව් කණ්ඩායමක් මාලදිව විනාශන වෙළඳාමේ යෙදෙනවා කියලා ආරංචියක් ලැබිලා මේ ලොරන්සෝ ද අල්මේදා ඒ නැව් විනාශ කරන්න යන ගමනේදී කුණාටුකට අහුවෙලා ඒගොල්ලෝ අපේ ගාලුවා රයිට් ඉන්නේ පස්සේ ඒගොල්ලෝ කොළඹට එනවා ඒ කාලේ අපේ රටේ අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටි 8 වෙනි වීර පරාක්‍රම බහුව තමයි එදා අපේ කෝට්ටි රාජධානී රජුරු වෙලා හිටියේ හන්දපුරට වෙනම රාජධානියක් තිබුණා ඒ රාජධානී රජුරුනේ සේනා සම්මත වික්‍රමබාහු ඒ වගේම යාපන ප්‍රදේශයේ ප්‍රාදේශීය රාජධානියක් තිබ්බා පරරාජසේකරම් රජතුමා තමයි ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයා වුණේ ඉතින් මේ බඳු දේශපාලන වාතාවරණයක් තියෙන රටකට තමයි මේ පෘතුගීසි ජාතිකය ගොඩබහින්නේ එදා පෘතුගීසි කාර්යංග දැක්ව අපේ සිංහල ජනතාව පුදුමයට පත් වුණා අපේ අය මේ සුදු පැහැති මිනිස්සුන් දැක් වර්ගය ගැන දැකලා තිබුණෙත් නැහැ අහලා තිබෙත් නැහැ ඉතින් මේ ගැන අපේ ඉතිහාස පොතක් වන රාජාවලිය කියන පොතේ කියලා තිනවා අපේ කොළඹතොට සුදු පැහැති මිනිස් වර්ගයක් ඇහිලා කුඩුගල් සපාගමින් ලේ බොමින් කියන කතන්දරය කියලා තිනවා ඉතින් එතකොට මේ පෘතුගීසි කාරයෝ පාන් කාලා වයින් හොතේ බොන්නේ ඒක දැකලා අපේ සිංහල මිනිස්සු රජුරුවන්ට මේ පොත සැල කරනවා ඊට පස්සේ මේ භයානක මේ ලේබරා බොන ජාතිය කියන බයටපත් ඉච්ච එදා හිටපු අපේ ඒ කාලේ ඇමති මණ්ඩලේ නායක නායිකාව මේ මනුස්ස වර්ගයාගේ නියෝජිතේ කැටිර පර්නාඩෝ කුට්‍රියම් කියන පෘතුගීසි ජාතිකයව කෝට්ටි රජවාසල දක්වා ගෙනවා එහෙම ගේන්නේ දුර පාරකින් දවස් 3ක් 4ක් රස්තිය අධික කරලා තමයි ගියේ පැය දෙකකින් විතර යන්න පුළුවන් ගමන ඉතින් මේ පෘතුගීසි කාරයා රාටන්න දාපු උපාය මාර්ගය අසාර්ථකයි ඉතින් පස්සේ කාලේ අපි කරපු මේ උපාය අසාර්ථක වෙන අපේ මිනිස්සු අපිට හිනා වෙන්න පටන් ගත්තා හරියට පරංගියා කෝටි ගියා වගේ කියලා. ඒතකොට මේ පෘතුගීසි කාරයා කොහොමද දැනගත්තේ මේ කොළඹත් කෝට් රජවාසලත් බොහොම ළඟ කියලා. නැවේ හිටපු ලොරන්සෝ ද අල්මේදා කියන නැවපතියා සෑම පැයකට වරක් මහසර වෙඩි තිබ්බා. එතකොට කොළඹින් පිටත් වෙනකොටත් ඒ වෙඩි හඬ ඇහුණා. කෝට් රජවාසලට ගියාමත් ඒ වෙඩි හඬ ඇහුණා. ඒ අනුව ඒගොල්ලෝ තීරණය කළා මේ දෙක අතර දුර වැඩි දුරක් නෙවෙයි කියලා. ඉතින් ඔය විදිහට අපේ රටා පෘතුගීසි කාරයෝ අපේ එදා හිටපු රාජ්‍ය නායකයන්ගේ අසමගිකම් ප්‍රයෝජනට අරගෙන ඒගොල්ලන්ගේ බලය ටික ටික තහවුරු කරගත්තා. ගෙරිහන් කඩක බිමක් ඉල්ල පෘතුගීසි කාරයෝ ඒ තුල කොළඹ බලකුටුව ගොඩනැගුවා. ඔය විදිහට තමයි පෘතුගීසි කාරයෝ මේ ලංකාවේ දේශපාලනට ඇදී තවත් කාලයක් ගත වෙtti. විජේබා කොල්ලේ කියලා සිද්ධියකින් කෝටි රාජධානිය කැලතුණකට බෙදලා යනවා. තවත් සිංහල රාජ්‍ය බලය දුර්වල වෙනවා. ඉතින් ওই විදිහට දුර්වල වෙච්ච මේ අපේ කෝටි රාජධානිය හිටපු අන්තිම පාලකයා දේශද්‍රෝහි පාලකයා තමයි ඩොන් ජුවන් ධර්මපාල. මේ රජතුමාට ළමයි හිටියේ නැහැ. ඒ නිසා රටට ආදරේ කළේ නැහැ. අනාගත පරපුරක් තියෙන කෙක් තමයි තමන්ගේ මව්බිමට රටට ආදරේ කරන්නේ. ඉතින් මේ රජුරෝ දරුවෝ නැති නිසා පෘතුගීසින්ගෙන් ලැබෙන මොනවා හරි දෙයකින් තාන්නමාන්නයක් හරි දෙතරයක් හෝ වෙනත් යම් අපි නොදන්න වරප්‍රසාද වර්ධනයක් නිසා වෙන්නේ ඇති තමන්ගේ මරණින් පස්සේ මේ කෝට්ටේ රාජධානිය පෘතුගාල රජතුමාට අයිති කියලා 1582 දී තෑගි ඔප්පුවක් ලිව්වා 1597 දී මේ දොන් ජුවන් ධර්මපාල දේශද්‍රෝහි රජුරෝ මරණයට පත් වුණාට පස්සේ කෝට්ටේ රාජධානිය නීත්‍යානුකූලවම පෘතුගීසින්ට අයිති වෙනවා විදියට තමයි 1597 දී මූදුබඩ පළාත්වල කෝට්ටේ රාජධානී තුල පෘතුගීසි බලය පැතිර ගියේ. නමුත් මේ වන විට කන්ද උඩරට
පළවෙනි විමලධර්ම සූර්ය රජතුමාගේ නායකත්වයෙන් පේරාදී රජපෙළපත යටතේ මහනුවර රාජධානි ස්ථාපිත වෙමින් පැවති අවධිය. ඉතින් ඒ නිසා ඒ ප්‍රදේශයේ ගොල්ලන්ට අල්ලගන්න බැරුව ගියා. 1619 වෙනකොට පිලිප්පුද ඔලිවේරා කියන පෘතුගීසි සෙන්පතියා ජාපන් ප්‍රදේශයේ රාජත්වය හොසි කරලා ඒ ප්‍රදේශය පෘතුගීසි යටත් විතර ඈදා ගත්තා. ඔය විදිහට අපේ රටේ මැදම කඳුකරේ මුල් කොට ගන්න පීටුවා තිබුණු මහනුවර රාජධානී ඇර සියලු ප්‍රදේශ මේ පෘතුගීසි කාරයෝ අල්ලගත්තා. ඉතින් මේ පෘතුගීසි කාරයෝ එළවන්නේ අපේ රටේ මහනුවර යුගයේ බලයට පත් වෙච්ච පළවෙනි මනදාන සූර්යගේ ඉඳ දෙවන රාජසිංහ දක්වා පහළ කියු විදේශිකයන් උදව් උපකාර කියු. පළවෙනි විමනදාන රජතුමාට ජොරිස් පෑන් ස්පිල්බර්ජන් සීබර්ද් චාට් වගේ ලන්දේසි නිලධාරීන් එක්ක සාකච්ඡා කළා මේ පෘතුගීසි එළව ගන්න උදව් ගන්න. නමුත් අවසනාවකට සීබර්ද් චාට් වගේ අය රජතුමා අති මරණයට පත් වුණා. ඒ නිසා ලන්දේසි කාරුත් එක්ක පළවෙනි විමනදාන සූර්ය රජතුමා ආරම්භ කරු මිත්‍රත්වයේ තරි කෙලවර වෙනවා. 1604 දී පළවෙනි මනදාන සූර්ය රජතුමා මිය ගියාට පස්සේ එතුමාගේ ඥාති සහෝදරෙක් විච්ච ශෙනරත් කුමාරයා රජ වෙනවා. මේ ශෙනරත් රජතුමා සිවුරේ ඉඳලා හාමුදුරුවක් හැටින් ඉඳලා උපවැදි වෙලා තමයි රජකම් බාරගත්තේ. මොහු ඉතා සාමකාමී පුද්ගලෙක්. ඒ බවත් මොසලකා පෘතුගීසි කාරයෝ අවස්ථා කිහිපයකට ආක්‍රමණය කරන්න කටයුතු කළා. ඉතින් මේ කාලේ පස්සේ එතුමාගේ මරණින් පස්සේ මේ මානුවර රාජධානියේ බලයට පත් වෙන එතුමාගේ බාලම පුතා තමයි මහා ස්ථානක කුමාරයා. එයා දෙවනි රාජසිංහ නමින් බලයට පත් වෙනවා. මේ දෙවනි රාජසිංහ නමින් බලයට පත් වෙච්ච මේ රජුරෝ 1638 දී ලන්දේසි අඩ්මිරාල් වෙස්ටර් වෝල්ටට් සමග විසුමකට අස්සම් කරනවා. ඒ විසුම අනුව පෘතුගීසි කාරයෝ එළවන්න අපිට ලන්දේසි ආධාර හම්බ වෙනවා. ලන්දේසින්ට අපේ රටේ වෙළඳාම් කිරීමේ අයිතිය ලැබෙනවා. ඔය විදිය විසුමක් අනුව කටයුතු කරලා අපිට පෘතුගීසි කාරයෝ ලංකාවෙන් එළව ගන්න පුළුවන් වෙනවා. නමුත් පෘතුගීසි පදිංචි භූමිය ලන්දේසි කාරයෝ අල්ල ගන්නවා. හරියට මේ සිදුවීම එදා රටවැසියන්ගේ භාෂාවෙන් කිව්වොත් ඉඟුරු දීලා මිලිස් ගත්තා වගේ වැඩක් වුණා. ඉතින් ඔය විදියට පෘතුගීසින්ගෙන් පස්සේ ලන්දේසි කාරයෝ අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ අල්ල ගන්නවා. ඊළඟට පෘතුගීසි කාරයන්ගෙන් රට බේර ගන්න ලන්දේසින්ට අපි ආරාධනා කළා වගේ ලන්දේසි කාරයන් රට බේර ගන්න තවත් විදේශීය බලවතුන්ගෙන් ආධාර ගන්න අපිට සිද්ධ වෙනවා. ඉතින් මේ කාලේ වෙනකොට ඉංග්‍රීසි ජාතිය ප්‍රංශ ජාතිය ඉන්දියාව තුල තමන්ගේ අධිරාජ්‍යයක් ව්‍යාප්ත කරන්න කටයුතු කර හිටපු අවධිය. මොකද ඉන්දියාවේ තිබ්බා මොගල් අධිරාජ්‍යය. ඖරංසේබ් අධිරාජ්‍යයෙන් පස්සේ මේ මොගල් අධිරාජ්‍යය දුර්වල වෙලා විනාශ වෙලා කැරිවට කැඩලා බෙලිහිණ තත්ත්වයට පත් වුණා. මේ අරාජික විත් ඉන්දියාවට ප්‍රංශකාරයෝ ඉංග්‍රීසිකාරයෝ අත ගැහුවා. ඉංග්‍රීසිකාරයෝ මදුරාසිය බොම්බාය වගේ ස්ථාන කේන්ද්‍ර කරගෙන තමන්ගේ දේශපාලන බලය පතුරුමින් සිටියේ. ඒ වගේම පොන්ඩිචෙරි, කරිකාල්, චන්දනගර වගේ ස්ථාන තමන්ගේ මූලස්ථාන කරගෙන ප්‍රංශ ජාතිකයෝ ඉන්දියානු භූමිය තුල තමන්ගේ බලය ව්‍යාප්ත කර කර සිටියේ. මේ ජාතීන් දෙක ඒගොල්ලෝ අතරේ ඉන්දියානුවත් එක්කත් සටන් කරමින් තමන්ගේ බලය ඉන්දියානු භූමිය තුල ව්‍යාප්ත කර සිටපු අවධියක්. මේ කාලේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළේ ලන්දේසි කාරයෝ. ඉතින් එතකොට මේ ඉංග්‍රීසි කාරයෝට ලංකාව ඉතා වැදගත් වුණා. මොකද ඒගොල්ලෝ දැනගෙන හිටියා පෘතුගීසි කාරයා ඊට පස්සේ ලන්දේසි කාරයා ලංකාව වෙළඳාම්ගුලින් ලොකු ලාභයක් ලබන බව. ඒ වගේම ඉන්දියාව පාලනය කරන්න නම් ඉන්දියානු සාගර කලාපේ මුහුදු බලය ගොඩනගා ගන්න වෙනවා. එතෙන්දී අපේ රටේ තියෙන ත්‍රිකුණාමල වරාය ඉතා වැදගත් වෙනවා. මෝසම් සුළං කාලේ නැවනවත්තන්න පුළුවන් බෙංගාල බොක්කේ තියෙන සුරක්ෂිතම වරාය තමයි ත්‍රිකුණාමල වරාය. එතකොට ප්‍රංශයත් එක්ක කරන අරගලයේදී ඉන්දියානු භූමිය දිනා ගන්න ප්‍රංශ ජාතිකයින් සමග කරන අරගලයේදී ලංකාවේ ත්‍රිකුණාමල වරාය ඉංග්‍රීසිින් ඉතා වැදගත් වුණා. ඒ නිසා නමුත් ඒ වන විට ලන්දේසි කාරයයි ඉංග්‍රීසි කාරයයි යාළුවෝ යුරෝපයේදී මිතුරන්. ඒ නිසා ලන්දේසින්ට පහර දීලා මේ ත්‍රිකුණාමලයේ හෝ ඒ වගේම ලංකාව අල්ලගන්න ඉංග්‍රීසි කාරයෝ ඉදිරිපත් උනේ නැහැ. ඒගොල්ලෝ උත්සාහ කළා උඩරට රජුරුවත් එක්ක ගනුදෙනු කළා රාජතාන්ත්‍රික උපාය මාර්ගයකින් ලංකාවේ ත්‍රිකුණාමල වරාය තමන් සතු කරගන්න. ජෝන් පයිබස්, ඇන්ඩ්‍රූස් වගේ අය තානාපතිවරු හැටියට
මහනුවර රාජධානීට ගියේ මේ පරමාර්ථ ඇතුළු. නමුත් ඒවා ඉටුනේ නැහැ. ඊළඟට යුරෝපයේ ඇති වෙනවා එක්තරා ඓතිහාසික ක්‍රියාවලිය. මානව ශිෂ්ටාචිතා වැදගත් ක්‍රියාවලියක්. ඒ තමයි ප්‍රංශ මහා විප්ලවය. මේ ප්‍රංශ මහා විප්ලවය කෙලින්ම ලංකාවේ මේ මුහුදුබඩ ප්‍රදේශවල දේශපාලනයට බලපානවා. ප්‍රංශ මහා විප්ලවයේදී ඒ ප්‍රංශයේ පාලනය කරපු 16 වෙනි ලුවි රජුගේ බලයෙන් පහ කරනවා. මාරි ඇන්ටොනයිට් සහ මේ ලුවි රජුව ගිලටිනේට දාලා මරලා දානවා. ඒ රටේ ජනරජයක් බිහි වෙනවා. ඉතින් එතකොට මෙහෙම ඇතිවිච්ච මේ මිනිස්සුන්ගේ ආණ්ඩුව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනවා ඔටුනු පලන් චෞරව එළවන්නේ නැති රටවල් අපේ හතුරු කියලා. ඒ නිසා මේ ප්‍රංශයට අවශ්‍ය වුණා තමන්ගේ රටේ පරිපාලනයට සමාන පරිපාලන ව්‍යුහයන් යුරෝපීය අනිත් රාජ්‍යවල ඇති කරගන්න. ඒ නිසා ප්‍රංශ විප්ලවීය සේනා ඕලන්දේ يعني ලන්දේසින්ගේ මවු රට ආක්‍රමණය කළා. එහි පාලකය වෙලා හිටපු ස්ටඩ් හෝල්ඩර් එම නැත්නම් විලියම් කුමාරයා වේ රටින් ඉරොල්ල දාලා එහි ජනජය පිටු වුණා. එතකොට මෙහෙම පලා ගිය මේ විලියම් කුමාරයා දේශපාලන රැකවරණ ගත්තේ එංගලන්තේ නැත්නම් ඉංග්‍රීසිගේ රටේ. ඉංග්‍රීසිගේ රටේ එංගලන්තේ කියු කියන මාලිගය තමයි මේ පුද්ගලයා මේ හිටපු පාලකයා ජීවත් වුණේ. ඉතින් මේක අවස්ථාව කරගත් මේ ඉංග්‍රීසි පාලකයෝ නැත්නම් ඉංග්‍රීසි නායකයෝ මේ රජුරුවන්ගේ ලියුමකට මේ හිටපු පාලකයාගේ ලියුමකට අස්සන් ගන්නවා. ඒ ලියුමේ සඳහන් වෙන්නේ ලංකාවේ ලන්දේස් ප්‍රදේශ ප්‍රංශයන් අතර පත්වීම වළක්වන්න ඉංග්‍රීසි හමුදා ලංකාවේ ලන්දේසි පාන් ප්‍රදේශවලට ඇතුල් කරගන්න කියලා. නමුත් මේ ලියුමට එවකට ලංකාවේ අන්තිම ලන්දේසි ආණ්ඩුකාර වෑන් එංගල් බික් කැමති වෙන්නේ නැහැ. එයා ප්‍රතික්ෂේප කරනවා. මගේ රටේ දේශපාලන වෙනස්කමක් ඇතුනේ මගේ රටේ ජනතාවගේ කැමැත්තන්. ඒ අලුතෙන් පත්විච්ච ආණ්ඩුවට මිසක් බලෙන් පහ කරපු පාලකයෙකුට කීකරු වෙන්නේ නැහැ කියලා මේ ලියුම වෑන් එංගල් බික් කියන අවසාන ලන්දේසි ආණ්ඩුකාරවරයෙන් ප්‍රතික්ෂේප කරනවා. කියු කියන මාලිගාව ඉදලා අස්සන් කරපු නිසා මේ ලියුමට කියන්නේ කියු ලිපිය කියලා ප්‍රසිද්ධ විදියට පත්විච්ච ලියුමක් මේක. ඉතින් මේ ක්‍රියාවලියේදී ඉංග්‍රීසි හමුදාව ලංකාවේ ලන්දේසි සතු බලකොටුවට පහර දීලා ලංකාවේ මුහුදුබඩ පළාත් 1796 පෙබරවාරි 16 වෙනිදා ලබා ගන්නවා. ඔන්න ඒ විදියට තමයි ලන්දේසි අතින් ඉංග්‍රීසි අතට ලංකාවේ මුහුදුබඩ පළාත්වල දේශපාලන බලය යන්නේ. ඉංග්‍රීසි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමට තමයි ලංකාවේ මුහුදුබඩ පළාත්වල අයිතිය පැවරෙන්නේ. ඉතින් මේ වෙළඳ සමාගම ලාභ උපයන්න බලාපොරොත්තු වෙන සමාගම ඒගොල්ලන්ට ලොකු බයක් තිබ්බා. යුරෝපයේ සාමය ඇති වුණ දවසක නැවත මේ ප්‍රදේශ ලන්දේසීන්ට ලංකාවේ මුහුදුබඩ පළාත් ටික නැවත ලන්දේසීන්ට දෙන්න වෙයි. එහෙම දෙන්න වුණොත් මේ ප්‍රදේශ අල්ලගන්න ගිය වියදම කොහොමද පියෝ ගන්න කියලා ගැටලුවක් ඒගොල්ලන්ට ආවා. ඒ නිසා මේ අලුත ඇති කරපු මේ මදුරාසි පාලනේ එහෙමත් නැත්නම් මේ ලං ඉංග්‍රීසි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමේ පාලනේ මගින් අසාධාරණ නව බදු රැසක් දැම්මා. පොල් ගස් බද්ද, ලුණු බද්ද, මාළු බද්ද, රාරකු බද්ද, දුම්කොළ බද්ද මේ බදු අනිවාර්යයෙන්ම මුදලින් ගෙවන්න කියලා නියම කළා. නමුත් එදා අපේ සමාජය මුදල් භාවිතයේ ප්‍රතිත් සමාජයක් නෙමෙයි. ආණ්ඩුකාරවරුන්ගේ වார்த்தාවලම තියෙනවා බදු අය කරන්න තුවක්කුව දික් කරන්න උනා කියලා. පොල් ගස් බද්ද ගෙවපු නැති අයගේ ගෙවල් වලට ගිහිල්ලා පොල් ගස් කපලා දාන්න සිද්ධ වුණා කියලා. ඉතින් ඒ නිසා සමහර පුද්ගලයින්ට මේ බදු ගෙවන්න තමන්ගේ දරුව උකස් කරන්න සිද්ධ වුණා කියලා පොත්පත් වල සඳහන් වෙනවා. මේ අසාධාරණ බදු වලට විරුද්ධව යටේ ජම් යම් ප්‍රදේශවල කැරලි කෝලහල තත්ත්වයන් මතුවෙන්න ගත්තා. පොල් වගා කරුව කැමති වුණා පොල් ගෙඩි වලින් බදු ගෙවන්න. නමුත් මේ පාලකියෝ ඒවා මුදලින්ම ඉල්ලා සිටියා. මිනිස්සු කෝපයට පත් කරපු ලොකු බද්ද උනේ මේ පොල් ගස් බද්ද. මේක පොල් ගෙඩි ගන්න නෝ නෙමේ පොල් ගස් ගන්න අනුව අය කරපු මුදලින්ම ගෙවන්න බල කරපු බද්දක් වුණා. ඒ වගේම මේ රටේ බදු එකතු කිරීමේ කාර්යයේ යෙදුනේ මුදලි මුහන්තිරම් විධානය කියන තනතුරු තිබුණා. ඒවා නොසලකා හැරලා මදුරාසියෙන් ගෙන්න ගත්ත අවුමිල් දාරවල කියලා බදු නිලධාරි. ඔවුන්ගේ සහයට කොට්වාල් වරු කියලා පොලිස් නිලධාරීන් ගෙන්න ගත්ත. මේ අය තලාපෙලා මිනිස්සු පීඩාවට පත් කරමින් තමයි බදු අය කළේ. එදා බදු වෙන්දේසි ක්‍රමයක් තිබ්බේ. කෙනෙකුට තමන්ගේ වත්කම් පාවිච්චි කළා බදු ගෙවලා අවසර අරගෙන ගමක බදු එකතු කිරීමයි කියලා වාගෙන තමන්ට රිසිසේ ඒ ගමින් බදු අය කරන්න පුළුවන්.
මේ තුලදී සාමාන්‍ය ජනතාව ඉතා දැඩි ලෙස පීඩාවටපත් වුණා. මේ ලෙස පීඩාවටපත් වෙච්ච ජනතාව අතරින් කඩුවෙල, හම්වැල්ල, ත්‍රිකුණාමල කියන ප්‍රදේශවල ජනතාව කෝපයටපත් වෙලා පාරවල් දෙපැත්තේ අගල් හාරලා දුනු ඉතල වලින් සන්නද්ධ වෙලා ඉංග්‍රීසි සිපොයි බටේන්ට පහර දෙමින් මේ 1797 මේ බදු විරෝධී කැරැල්ල ආරම්භ කළා. මේ බදු විරෝධී කැරැල්ල මේ ගරිල්ලා සටනක ස්වරූපයෙන් ගි එනිසා ඉංග්‍රීසින්ට මේක මර්ධනය කරන්න ඉතාම අපහසු වුණා. ඉන්දියාවෙන් අතිරේක සේනාව ගෙනල්ලා තමයි මේ මුහුදුබඩ පළාත්වල පැතිර ගිය බදු විරෝධී කැරැල්ල ඉංග්‍රීසි පාලකයෝ දැඩි ලෙස මර්ධනය කළේ. මේ කැරැල්ල මර්ධනය කළාට පස්සේ මේ කැරැල්ලට හේතු හොයන්න මේ ඉංග්‍රීසි පාලකයෝ කොමිසමක් පත් කළා. ඒ කොමිසමේ නායකයා කර්නල් මියුරන් සාමි. ඒ නිසා මේ කොමිසමට කිව්වා මියුරන් කොමිසම කියලා. මේ මියුරන් කොමිසමේ නිර්දේශ අනුව මේ අසාධාරණ බදු අයින් වෙලා යනවා. මේ කැරැලි තත්ත්වය ගැන ආරංචි වෙච්ච එංගලන්තේ මේ වෙළඳ සමාගම ඩිතර රටක් පාලනය කරන්න සූසු නැහැ කියලා අපිත් මේකට මැදිහත් වෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ ලංකා පාලනය කරන්න සිවිල් පාලන කටයුතු සඳහා ආණ්ඩුකාරවරයෙක් පත් කරලා එවනවා. ඒ ආණ්ඩුකාරයා තමයි සර් පෙඩ්ඩික් නෝත් කියන ආණ්ඩුකාරයා. ඉතින් එතකොට මේ 1798 ඉඳලා 1802 දක්වා කාලය තුලදී වෙළඳ සමාගමයි බ්‍රිතාන්‍ය ආණ්ඩුවයි එකට එකතු වෙලා ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනය කරනවා. මෙන්න මේ ක්‍රමයට තමයි කියන්නේ දිත්ත පාලනය කියලා. විභාගෙදී අහන්න පුළුවන් දිත්ත පාලනය කියන්නේ කුමක්ද කියලා. වෙළඳ සමාගමත් ඉංග්‍රීසි පෙරදිගින්දිය වෙළඳ සමාගමත් බ්‍රිතාන්‍ය ආණ්ඩුවත් එකට එකතු වෙලා ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනය කරපු එකට තමයි කියන්නේ මේ දිත්ත පාලනය කියලා. මේ දිත්ත පාලනය ආරම්භය ඉඳලම අසාර්ථකයක් වුණා. රටේ හිටිය නිලධාරි වර්ග දෙකක් ආණ්ඩු නිලධාරීන් සහ සමාගම නිලධාරීන් කියලා. මේ නිලධාරීන් අතර කිසිම සහයෝගයක් තිබෙන්නේ නැහැ. ආණ්ඩු නිලධාරීන්ට රට ගැන අවබෝධයක් තිබෙත් නැහැ. ඒ වගේම සමාගම නිලධාරීන් නිතරම උත්සාහ කළේ ලාභ උපයන්න. ඒ නිසා මේ ක්‍රමය අසාර්ථක වුණා. 1802 ඒමියන්ස් සමග විසුම අනුව ලංකා මුදුබඩ පළාත් සමාගමේ පාලනයෙන් අයින් කළා. කෙලින්ම බ්‍රිතාන්‍ය ක්‍රවුන් කොලනියක් මහරජතුමා යටතට එම නැත්තම් තුන්වෙනි ජෝර්ජ් රජුගේ යටතට පත් කරනවා. ওই විදිහට තමයි මුදුබඩ පළාත්වල යටත්විත පාලනයක් නැත්තම් කෙලින්ම බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ පාලනයක් ඇති වෙන්නේ. ඉතින් ඊළඟට ඉංග්‍රීසියෙන් විස්තර ගන්න තිබ්බ ඊළඟ ප්‍රශ්නේ තමයි ඒගොල්ලන්ගේ පරිපාලන මධ්‍යස්ථානයේ කොළඹ අග්‍ර නාවික මධ්‍යස්ථානයේ උනේ ත්‍රිකුණාමලේ මේ දෙක යා කරලා පාරක් හදන්න ඕනේ. නමුත් උඩරට රජුරෝ මේකට අනුමැතිය දුන්නේ නැහැ. ඒ වගේම පහත රට හිටපු ජනතාව තමන්ගේ රජුරෝ කියලා පිළිගත්තේ උඩරට රජුරෝ. ඒ වගේම ඉංග්‍රීසීන්ට කොළඹ ඉඳලා ත්‍රිකුණාමලයට පණුඩියක් යවන්න රට වටේ එක්ක මුහුදින් නැත්තම් ගොඩමින් යන්න සිද්ධ වෙනවා. මේක විශාල වියදම් අධික කටයුත්තක්. ඒ වගේ උඩරට රාජ්‍යයත් එක්ක වෙළඳාමේ දේශ සීමාවේ රාජ්‍ය දෙකක් ඉංග්‍රීසි රාජ්‍ය සිංහල රාජ්‍ය දේශ සීමාවේදී තීරුබදු අය කරනවා. මේක වෙළඳාම් පුරුල් කරන්න බාධකයක් හැටියට ඉංග්‍රීසි පාලකයෝ දැක්කා. ඒ වගේම උඩරට රාජ්‍යයෙන් ආරක්ෂා වෙන්න උඩරට දේශ සීමාවේ හමුදා කඳුළු පවත්වාගෙන යන්න සිද්ධ වුණා. ඉතින් මේක වියදම් අධික කාර්යයක්. ඒ වගේම යම් විදිහකින් ප්‍රංශයෝ වෙනත් රාජ්‍යයක් විසින් තමන්ට පහර දුන්න ලැබුවොත් උඩරට රජතුමා කුමන ක්‍රියාමාර්ගයේ ගනීද? උඩරට රජතුමා තේම පහර දුන්නොත් තමන්ගේ පරාජය නියත බව ඉංග්‍රීසින් දැනගෙන හිටියා. ඒ නිසා ඉංග්‍රීසින්ට අවශ්‍ය වුණා උඩරට යටත් කරගන්න නැත්තම් බලය පතුරවන්න. නමුත් ඒකට ඒගොල්ලෝ ඉක්මන් වුණේ නැතම් උපායශීලී වුණා. ඒකට අවස්ථාවක් ඒගොල්ලන්ට නිර්මාණය වුණා. 1803 පුවක් සම්බන්ධ සිද්ධිය. මේ සිද්ධිය පිටිපස්සේ ඉන්නේ පිළිමතලාවේ නිලමේ. පිළිමතලාවේ නිලමට ඕන කළා උඩරට රාජ්‍යයත් ඉංග්‍රීසි අතර ගැටුමක් නිර්මාණය කළා. ඒ තුලින් රජුගේ බලයෙන් පහ කළා තමුන් රජ වෙන්න. නමුත් ඒක හැමුනේ නැහැ. ඉංග්‍රීසිකාරයෝ පිළිමතලාවේ නිලමේගේ ලණුව කල උඩරට ආක්‍රමණය කළා. ඒගොල්ලෝ අසාර්ථක වුණා. හදකමට උරුමකම් කියපු මුත්තුසාමි කුමාරයා ගෙනල්ලා සිංහාසනයේ වාඩි කළා. තමන්ට වාසිදායක කිසුමක් ඉංග්‍රීසි නායකයෝ ඇති කරගන්නවා. නමුත් තමන්ට ලබා දිය යුතු අවස්ථාව වෙනකෙනෙකු ලබා දීම නිසා කෝපයට පත් වෙච්ච පිළිමතලාවේ නිලමේතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවත් එක්ක වෙලා නැවත ප්‍රතිප්‍රහාර ආරම්භීමක් එක්ක වාගොල්ලා සක්නිති ඉංග්‍රීසින් පරාජයට පත් වෙනවා. හදකමට උරුමකම් කියපු මුත්තුසාමි කුමාරයාත් මරලා දානවා.
जो विधियट तमाय 1833 උඩරට ආක්‍රමණය ඉංග්‍රීසි කාර්ය අසාර්ථක වෙලා පරාජයට පත් වෙන්නේ. ඊළඟට පත් වෙන ආණ්ඩුකාරයා තමයි තෝමස් මෙඩ්ලන්. තෝමස් මෙඩ්ලන් උඩරටත් එක්ක ගැටුම්කට ගියේ තමන්ගේ හිටපු භාෂා පරිවර්තකයා හිටපු ජෝන් ඩොයිලි හරහා චරපුතු සේවයක් සංවිධානය කරලා ඒ හරහා උඩරට රාජධානිය තොරතුරු ලබාගෙන ඉක්‍රස් කළා තව මතු දවසක ප්‍රොජිනේට ගන්න. ඒ වගේම පහතරට ප්‍රදේශවල බ්‍රිතාන්‍ය බලය සිවිල් පාලනය හොඳින් තහවුරු කිරීම මේ ආණ්ඩුකාරයා විසින් කළා. එවකට මේ පහතරට ප්‍රදේශවල හිටපු මුදලි මහන්දිරම් වාගේ තනතුරු දරපු අය සමාජයේ ලොකු බලයක් හිමි කරගෙන තිබුණේ. මේකට කොයි පැත්ත ගණීද කියන එක ගැටලුවක් වෙලා තිබුණේ. නමුත් මේ ආණ්ඩුකාරයා මේ නිලධාරීන්ට ඉංග්‍රීසි ආණ්ඩුවේ පත්ති ලිපි සහ වැටුප් දීලා ඒගොල්ලෝ ඉංග්‍රීසි ආණ්ඩුවේ සූචකීකරු සේවකයෝ බවට පත් කරගත්. මේ සිද්ධියට කියනවා පහතරට ප්‍රදේශවල බ්‍රිතාන්‍ය සිවිල් පාලනය තහවුරු කිරීමක් කියලා. ඉතින් ඊළඟට බලයට පත් වෙන මේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා තමයි රොබර්ට් බ්‍රවුන්ඩි. රොබර්ට් බ්‍රවුන්ඩිගේ කාලේ නැවත පුවක් සම්බන්ධ සිද්ධි ඇති වෙනවා. මේ සිද්ධිය පදනම් කරගෙන ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබර්ට් බ්‍රවුන්ඩි උඩරට ආක්‍රමණය කළා 1815 මාර්තු මාසේ දෙවැනි දින උඩරට රාජධානිය අවසන් කරනවා. ওই විදිහට තමයි අපේ අවසාන සිංහල රාජධානිය අවසන් වෙන්නේ. මෙබඳු පාඩමත් තුලින් නැවත හම් වෙනතුරු ඔබට ආයුබෝවන්.